සංජය නිර්මාල් මගේ නිර්මාණ ජීවිතය ඇතුලේ සීඩ් එක පැල කරේ අවුරුදු 20කට විතර කලින්. යන්තම් පයක් ඔසවා පයක් තබන්නට තතනන බිලිඳෙකුසේ මම වැටි වැටි ඇවිදින්නට උත්සාහ කරමි. වැටෙනවාට බියෙන් ඒ උත්සාහය අත්හළොත් කෙදිනකවත් මම ඇවිද නොයන බව මම දනිමි. එහෙයින් වැටීමේ වේදනාව දරාගෙන මම අප්‍රතිහතව උත්සාහ කරමි. මන්ද දිනක මතු මා ඇවිද යන බවත් ඒ සමබර බව මා නතු කරගන්නා බවත් මට දැනෙමින් තිබෙන හේනි. සංජය නිර්මාල් මේ මේ කලාවට අවතීර්ණ වෙන මුල්ම අවස්ථාවේ කරපු නිර්මාණයක් රූපවාහිනි නිර්මාණයකට මම රංගනෙන් දායක වුණා 2000 හෝ 2001 වර්ෂයේ විතර ඇත ඉතිහාසය එතනදී තමයි මේ මේ සම්බන්ධී සීඩ් එක ඇත්තටම පැල වුණේ ඊට පස්සෙත් කීප වතාවක සංජය ලියපු පිටපතක මට රංගනින් දායක වෙන්න හම් වුණා මම දන්නවා ඒකත් සංජයගේ ඉල්ලීමකට වෙච්ච දෙයක් කියලා වෙනත් අධ්‍යක්ෂකවරයෙක්ගේ මෙහෙම මෙහෙම ගමනක් ඇවිල්ලා තමයි මේ මේ ආයේ අලුත් සීඩ් එකක් මේ පැලවෙන්නේ මේ චිත්‍රපටියත් එක්ක ඉතින් ඒ වෙද්දි අපි අර කලින් මිනිස්සු විදිහට ඇසුරු කරගෙන තිබුණු ඒ සම්බන්ධය මේ ලොකු උදව්වක් වුණා අර ගොඩාක් දේවල් කතා කරන්න නැතුව සමහර දේවල් වලට ප්‍රවේශ වෙන්න. සහ මේ 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 චිත්‍රපටිය දැකපු හරි විශේෂ දෙයක් තියෙනවා මේ සාමාන්‍යයෙන් ටිකක් ලංකාවේ මොකක් හරි වැඩක් කරන්න යනකොට මේ අපි ලොකු වැඩක් කරනවා කියන අදහසින් සහ එහෙම පෙන්වලා තමයි පටන් ගන්නෙ මං කියන්නේ ඒක නරකමත් නැහැ ඒක විදියකට හැබැයි මේකෙන් මේ නිෂ්පාදන කණ්ඩායම සහ සංජයත් මේ වැඩේට කතා කරද්දි කතා කිරි අපි නිකන් අපි යම් වැඩක් කරමු කියන අදහසින් හැබැයි ඒ පිටපත ලැබුණු වෙලාවේ සිට මේ 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 නිර්මාණ ක්‍රියාවලිය ඇතුළේදී මේ නිර්මාණයේ තිබුණු විශේෂකම දැනෙන්න පටන් ගත්තා සහ ඒක රූගත කිරීම්වලදී අත්විඳින්න ලැබුණා සහ ඉස්සරහට ඒකේ ප්‍රතිඵල අපිට දකින්න පුළුවන් වෙයි කියලා හිතනවා මේ ඉතා විශේෂ සිනමා නිර්මාණයක මම හිතනවා සීඩ්ස් කියන්නේ එක විදිහක දැන් ලංකාවේ කියනවනේ මේ මේ සිනමාව ජාත්‍යන්තරයට යනවා කියන එකේ පොඩි එක අදහසක් තමයි මේ පිට රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයින්ට සිංහල චිත්‍රපටි පෙන්වන එකත් මේ සිනමාව ජාත්‍යන්තරයට යනවා කියලා අදහසක් තියෙනවනේ හැබැයි මම හිතනවා මේ අපිට කිසියම් විශ්වාසයකින් මේ විදේශ ප්‍රේක්ෂකාගාරයක් මේ ඇරෙන සීඩ් එකක් කියලා මේ මේ චිත්‍රපටිය. ඒකට හේතු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ චිත්‍රපටියේ තියෙන මේ කතා වස්තුවේ තියෙන ඒ ඒ ජාත්‍යන්තරයකට අමතන්න පුළුවන් හැකියාව. දැන් අපි ගොඩක් වෙලාවට දකිනවා මේ ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම්ස් වලට චිත්‍රපටි පෙන්වනකොට ඒගොල්ලෝ සලකා බලන, ඒ කියන්නේ ඒගොල්ලෝ හිතලා බලන ප්‍රධාන කාරණයක් තමයි මේ කතා කරන කතා තේමාව විශ්වීය කතාවක්ද අනිත් කියන්නේ භාෂා ජාතීන් මේ භූගෝලීය කලාප විශාල ප්‍රමාණයකට අමතන්න සමත් වෙන නිර්මාණයක්ද කියන එක. ඉතින් මං හිතනවා මේ සීඩ්ස් කියන කතා වස්තුවේම ඒ හැකියාව තියෙනවා ලෝකෙ අමතන්න. සහ ඒකට තව ප්‍රවේශයක් මේ චිත්‍රපටියේ තියෙනවා භාෂාව පැත්තෙන්.
එකක් තම මේ මේ චිත්‍රපටියේ සිනමා භාෂාව මේ ගෝලීය මේ සිනමාවට අමතන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟට මේ චිත්‍රපටියේ චරිත කතා කරන භාෂාව ගත්තහමත් සිංහල, ද්‍රවිඩ සහ ඉංග්‍රීසි කියන භාෂා තුනකින් මේ චිත්‍රපටිය නිර්මාණය වෙනවා. එතකොට ඒක තවත් කියන්නේ අපි දන්න භාෂාවක් කියන්නේ මේ කිසියම් යතුරක්නේ තව මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන්න ලැබෙන. එතකොට අපි මේක මේ වෙළඳපළක් විදිහටම ගත්තාමත් ඉංග්‍රීසි භාෂාව කියන්නේ අපි දන්නවා ඇත්තටම ලෝකේ විශාල ප්‍රේක්ෂක සමූහයකට ජනතාවකට අමතන්න පුළුවන් භාෂාවක්. සහ ඊළඟට අපේ කලාපේ අපිට ළඟින්ම තියෙන ඉන්දියාව ලෝක සිනමාවේ විශාල වෙළඳපළක් තියෙන සිනමාවක් අමතන්න පුළුවන් හැකියාවකුත් සීඩ්ස් චිත්‍රපටියට තියෙනවා. ඒ එක ප්‍රවේශයක්. සහ මේ චිත්‍රපටියේ මගේ භූමිකාව ගත්තාම මේක මං හිතන්නේ ඒ කියන්නේ අවුරුදු 20ක විතර ආසන්න වෙන ඒ කියන්නේ මගේ මේ චරිත නිර්මාණ ගමනෙත් ඉතා විශේෂ අවස්ථාවක්. එක පැත්තකින් කියන්නේ විශාල හැඟීම් පරාසයක සහ මානව හැසිරීම් පරාසයක විහිදුණු චරිතයක් නිර්මාණය කරන්න ලැබෙන එකත් විශේෂ අවස්ථාවක්. මම නිරූපණය කරන ෆාද ලිසානෝගේ චරිතය විශාල මේ මිනිස් හැඟීම් සමුදායක් මුදාහරින පරාසයක විහිදුණු චරිතයක්. ඉතින් ඒක අපි ඇත්තටම අර කිව්වා වගේ මේක ගැන මේ කියන්නේ මහා දාර්ශනිකව ගැඹුරෙන් කතා කරේනේ අපිට මේක හොයාගන්න පුළුවන්. මං කියන්නේ එහෙම හරි දාර්ශනිකව ගැඹුරුව තියෙන දේකුත් මේ සරලව හොයාගන්න පුළුවන්කම තමයි එක පැත්තකින් කලාව කියන්නේ සහ මේ රංග කලාව කියන්නේත් එහෙම එකක්. මේ බරපතල දෙයක් කොහොමද මේ සරලව අල්ලගන්නේ කියන එක. ඉතින් එහෙම මම කරපු උත්සාහයක් තියෙනවා. අපි බලමු ප්‍රේක්ෂකයත් එක්ක මේ 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 චරිත නිර්මාණයේ කොච්චර මේ ඒ නිර්මාණයට ආවේශයක් දනවනවද සහ සහයෝගයක් ලබා දෙනවද කියන කාරණේ. ඊළඟට මට හිතෙනවා මේ 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 සීඩ්ස් කියන සිනමා නිර්මාණය ඒ කියන්නේ සමස්තයක් විදිහට අපේ වර්තමාන සමාජයත් නිරූපණය කරන මේ වෙලාවේ මේ ලෝක මට්ටමින් ඒ කියන්නේ ලෝක ප්‍රජාවක් විදිහට මේ වෙලාවේ අපි මේ ගත කරන මොහොත අපිට හිතන්න ලොකු ප්‍රවේශයක් උදව්වක් කරන සිනමා නිර්මාණයකුත් කියලා. උදාහරණයක් විදිහට ලංකාවේ ඇතුලේ අපි හිතපුවාම අපි මේ ඉන්නේ මම හිතන්නේ අපි අවුරුදු 80ක් විතර කාලයක් තිස්සේ මේ නිදහස ලැබුවට පස්සේ අපිට ජාතික රාජ්‍යයක් ගොඩනගන්න මේ 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 අපේ රටට අවස්ථාවක් ලැබුණට පස්සේ අපි හදපු මේ ෆවුන්ඩේෂන් එක අපි දාපු ෆවුන්ඩේෂන් එක හොඳ එකක් නෙවෙයි කියලා ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ චිත්‍රපටයේ ෆාද ලිසානෝ කියන එක දෙබසක් තියෙනවා. මේ once the foundation is cracked do the pillars not fall කියලා. ෆාද මැල්කියෝ once the foundation is cracked do the pillars not fall මේ මේ අපි ෆවුන්ඩේෂන් එක මේ ඉරිතලපු ෆවුන්ඩේෂන් එකක් තමයි අපි දැම්මේ. ඒ ෆවුන්ඩේෂන් එක ඇතුලේ අපි ගොඩනගපු මේ අපේ සංස්ථා ටික ඒ pillars මේ දැන් කඩා වැටෙන්නේ. අපි හොඳ ෆවුන්ඩේෂන් එක හදපු රාජ්‍යයක් නොවේන නිසා කියලා මම හිතන්නේ. ඊට පස්සේ ෆාද ලිසානෝ ඊළඟට කියනවා මේ do not lay another foundation, be the foundation කියලා. Don't lay another foundation, be the foundation. කියන්නේ මම ආයෙ හිතනවා මේ අපි දැන් ආයෙ වෙන වෙන ක්‍රමයක් වෙන අපි කියන්නේ සිස්ටම් එකක් කියේ වචනයක් මේ ඉතින් අලුතෙන් එකක් නිර්මාණය කරන්න ඕන කියලා. හැබැයි අපි මේ පුරවැසියා තුළ
මේ කිසියම් හොඳ අනාගතයක් වෙනුවෙන් වෙන විශ්වාසයක් අවංකකම ගැන විශ්වාසයක් බලාපොරොත්තුවක් අපේ මිනිස්සු ඇතුලේ හදන්නේ කොහොමද කියන එක තමයි මම හිතන්නේ මේ වෙලාවේ මේ අපි සමාජයක් විදිහට කල්පනා කරන්න ඕනෙත් කියලා. මේ චිත්‍රපටිය කතා කරනවා මේක මේ කතෝලික දහමේ සිදුවීම් පෙළක් මූලික කරගෙන ආවට මේක විශ්වීය කතන්දරයක් වෙන්නේ මේ විශ්වාසය බලාපොරොත්තුව මනුෂ්‍ය සමාජයක් ගොඩනගන්න කොහොමද මූලික වෙන්නේ ඒ සීඩ් එකේ බීජය තමයි අනාගත සමාජයක් ගොඩනගන්නේ කියන අදහස මේ චිත්‍රපටියත් සාකච්ඡා කරන අදහසක්. ඉතින් මම හිතනවා මේක මේ එක පැත්තකින් සර්වකාලීන අදහසක් ගෙන එනවා වගේම මේ සමකාලීන සමාජයත් සමකාලීන ගෝලීය තත්ත්වයක් හොඳට සාකච්ඡා කරන සහ ඉතාම මේ මානව දයාවෙන් මිනිස්සුන්ට සංවේදී වෙන්න පුළුවන් තැනකින් අර ඉතා ගැඹුරු දෙයක් සරලව මිනිසුන්ට ආමන්ත්‍රණය කරන්න පුළුවන් මිනිසුන්ට හිතන්න දෙයක් පොළඹවන්න පුළුවන් සිනමා කෘතියක් කියලා මම විශ්වාස කරනවා. Fear not the people who cannot stir the waters in the fountain. චරිතය නිර්මාණය කරනකොට හිතන්න තිබුණු දේවල් වල ප්‍රධාන දෙයක් තමයි කිසියම් ජන සමූහයක් සමාජයක් අපිට කලින් ගොඩනගපු දැනුමක් සහ විශ්වාස පද්ධතියක් දැනුම් පද්ධතියක් තව පිරිසකට නායකත්වයෙන් මෙහෙවලා අනාගතයක් වෙත අරගෙන යන එක. එතකොට එහෙම නායකයෙකුට තියෙන ඕන විශේෂත්වයක් තමයි ඔහුට ඉතා හොඳ හෘද සාක්ෂියක් තිබිය යුතුයි සහ දැක්මක් තිබිය යුතුයි සහ ඉතාම අවංක විය යුතුයි. ඉතින් ෆාද ලිසානෝ මේ ඔහුට ඉතාම හොඳ හෘද සාක්ෂියක් තියෙනවා තමුන්ට ලැබෙන කාර්යභාරය සම්බන්ධයෙන් නිශ්චිත ඒ අරමුණ ගැන අදහස ගැන ඔහුට පැහැදිලි. ඊට පස්සේ මේ සමාජය තමුන් විශ්වාස කරන අරමුණ වෙනුවෙන් රැගෙන යනකොට ආයෙ තියෙන්නේ හරි ඒ මිනිස්සු තුළ කොහොමද තමුන්ගේ විශ්වාසයේ පණිවිඩය තමුන් විශ්වාස කරන දේ ඔවුන් තුළ දල්වන්නේ කොහොමද කියන එක ඔහුගේ මූලික කාර්යභාරය. මේකට කියන්නේ මම ක්‍රිස්තියානි කතෝලික පසුබිමක හැදෙන කෙනෙක් නිසාත් මට සහයක් ලැබෙනවා මේ සංස්කෘතිය තුළ ෆාද ලිසානෝ කොහොමද හැසිරෙන්නේ ඒ ශරීර භාෂාව සහ මේ කතා කරන භාෂාව මෙහෙවීමේදීත් ඒ සංස්කෘතික උදව්ව මට තිබුණා. මට අවශ්‍ය වුණේ ඔහුගේ අධ්‍යාත්මය ගොඩනගන්නේ කොහොමද කියන එක. ඉතින් එතනදී අර මං හිතන්නේ මම උත්සාහ කරේ එකක් ඒ ෆාද ලිසානෝගේ චරිතයට මම අවංක වෙන එක සහ ෆාද ලිසානෝ විශ්වාස කරන පණිවිඩය මිනිස්සු තුළට ගෙනියන්න ඔහු දරන උත්සාහය කොච්චර අවංකද කියන කාරණේ මූලික වශයෙන්. ඊට පස්සේ මේ පණිවිඩය සමාජගත කරපුවම මිනිස්සුත් එක්ක බැට කරන්න ගත්තාම මේ සමාජ ඒ පණිවිඩයට විරුද්ධ නැගී සිටින සමාජ බලවේග සමරකිට ප්‍රබල වුණාම මේ ඔහු ගෙන යන පණිවිඩය බිඳවට්ටන්න විශාල බලවේගයක් ක්‍රියාත්මක වුණාම සහ කෙටියෙන් කිව්වොත් සම්මූල ඝාතනයක් සිද්ධ වුණාම තමුන්ගේ වචනේ විශ්වාස කරලා තමුන් වෙනුවෙන් ආපු මිනිස්සු ටිකකගේ ජීවිත හානියකට ලක් වුණාම සහ ඒ මිනිස්සු මරණයෙන් වන්දි ගෙවලා තමන්ට ජීවත් වෙන්න සිද්ධ වුණාම තමුන් මේ මිනිසුන්ව ඉස්සරහට ඇදගෙන ගිය තමුන්ගේ විශ්වාසය වචනය ගැන තමන්ට ඇතිවෙන හෘද සාක්ෂි ප්‍රශ්නය මං හිතන්නේ ඒක මේ ඒ කියන්නේ චිත්‍රපටී මූලික අවස්ථාවේදීවත් මේ චිත්‍රපටියේ දර්ශන අපි ගොඩනැංවෙන වෙලාවෙත් ෆාද ලිසානෝගේ චරිතය ගොඩනැංවෙන වෙලාවෙත් මට හිතුනේ නැති දැනුනේ නැති කියන්නේ මගේ ඇතුලේ නිර්මාණය වුණු
ඉතාම විශේෂ ඒ හෘද සාක්ෂි ප්‍රශ්නයට මුහුණ දෙන මිනිසෙකුගේ ආත්ම ප්‍රකාශනයක් ඇත්තටම මම දන්නෙත් නෑ මට ඒක කොහොමද දුන්නේ කියලා ඉතා වංකව ඒක ඒ ඒ සමස්ත නිර්මාණයේ ඇතුලේ සහ මේ ඒ ඒ ඒ මේට උදව් කරන අනිත් ආනුෂාංගික දේවල් ඇතුලේ මගේ ඇතුලෙන් එළියට ආවා මම කියන්නේ ශාම් ප්‍රනාන්ද විදිහට මම හිතපුත් නැති මිනිසෙකුගේ හෘද සාක්ෂියක් වේදනාවක් ඒ චරිතය ඇතුලේ නිර්මාණය වුණා කියලා මම හිතනවා ඒක ශාම් ප්‍රනාන්ද විදිහට මම කරපු දෙයක් නෙමෙයි ඒ සමස්ත නිර්මාණයේ ඇතුලේ සිද්ධ වෙච්ච දෙයක් විශේෂයෙන් අපි දන්නවා චරිතයක් ගොඩනගන්නේ තනියම එක පුද්ගලයෙක් නෙමෙයි ඒ පිටපත ඒ සන්දර්භය අධ්‍යක්ෂකවරයා කැමරා ශිල්පියා ඒ හසු කරගන්න ආකාරය ඒ චරිතය දකින විදිය සහ විශේෂයෙන් මේ වගේ චරිතයකදී වේශ නිරූපණයෙන් ඇඳුම් නිර්මාණයෙන් හම්බෙන සහය මේ සියලුම කාරණා එකතු කරගෙන ෆාද ලිසානෝගේ චරිතයේ ඇතුළාන්තය නිර්මාණය කරන්න පුළුවන් වුණා කියලා මං විශ්වාස කරනවා. මම හිතනවා සීඩ්ස් ප්‍රාණ මේ සිනමා නිර්මාණය අපි රටක් විදියට සහ මේ අපි අපිට අදාළ විෂය ඇතුලේ ගත්තොත් සිනමා කර්මාන්තයට අපිට තියෙන විසඳුම් මොනවද? අපි කොහොමද සිනමාව කර්මාන්තයක් විදියට ඉස්සරහට යන්නේ කියන එක සම්බන්ධයෙන්ුත් මම පෞද්ගලික විශ්වාස කරන හොඳ උත්තරයක් ගෙනල්ලා තියෙනවා. මේ කියන්නේ අපිට ලෝකයේත් එක්ක එකතු වෙලා වැඩ කරන්නේ කොහොමද? කියන්නේ අපේ කතන්දර ගෝලීය ව ආමන්ත්‍රණය කරන්නේ කොහොමද සහ තාක්ෂණිකව සහ මේ නිර්මාණයේ ගොඩනැංවීමේ ක්‍රියාවලිය එහි ප්‍රමිතිය මේ ජාත්‍යන්තර මට්ටමට අපි ගෙනිච්චාම ඒ අපිට ගෝලීයව විවෘත වෙන සිනමා කර්මාන්තයක තමයි මම හිතන්නේ අපිට ඉස්සරහට වැඩ කරන්න වෙන්නේ සහ හොයන්න වෙන්නේ අපිට අපිට අපේ ඇතුළෙම මං හිතන්නේ අපිට සර්වයිව් වෙන්න පුළුවන් කර්මාන්තයක් මේ වෙනකොට අපිට නැහැ. ඉතින් මේක මේ කියන්නේ පෞද්ගලිකව මටත් අපි සිනමා කර්මාන්තයක් විදිහට හිතන අපිට කිසියම් හොඳ හිතන්න හොඳ ප්‍රවේශයක් මේ අපි කොහොමද ඉස්සරහට අපේ සිනමා කර්මාන්තය මේ ලෝකෙත් එක්ක අපි ගමන් කරන්නේ කොහොමද මේක පවත්ව ගන්නෙ කොහොමද කියන එකට මම හිතන්නේ ඉතාම හොඳ නිදර්ශනයක් කියලා. මටත් ගොඩාක් ෂර්තුවලකින් ලැබිලා තියෙනවා ගොඩක් මිටන් කැරක්ටර්ස්. නමුත් පළවෙනි අවස්ථාවේදී මට තමිල් කිං කෙනෙක්ම චරිතයක් අම්බෙනවා පළවෙනි කිං. පළවෙනි සංගලියෙන් මේකින් ඇවිල්ලා ගොඩක් තමිල් කලාකරුවන්ට චාන්ස් දීලා තියෙනවා. ගොඩක් බලාපොරොත්තුෙන් ඉතියා ගවදාගේ තමිල් කිං කෙනෙක්ගේ කැරක්ටර් කරන්න ඕනේ.